ඒකේන භෝගේ බුඤ්ජේය කියන ගාථාව පහදලා දෙන්න කියලා. මේක කියනවා ඒකේන භෝගේ බුඤ්ජේය ද්වේහි කම්මං පයෝදේ චතුත්ථන්ත නිදාපේය ආපදාසු බරිතටි කියන ගාථාව. යම්කිසි කෙනෙක් මයි ගී වතක ඉඳගෙන යම්කිසි කෙනෙක් හරි හම්බ කරගත්තාම ඒ හරි හම්බ කරගන්න එක පරිමෝහ සැලිතු ආකාරය බුදුදානා අන්තිේ දේශනා කරලා දුන්නා. ගමානුකූලව අධික ලැබෙන ප්‍රයෝජනෙ ගන්න ආකාරය. හම්බ කරගුවා එක කොටස. හතරෙන් කොටස. හතරට බෙදලා එක කොටස ගත්තා. ඒක තමන්ගේ භුක්ති අරගන්න. තමන්ගේ භුක්ති විඳීමට තමන්ගේ පෝෂණයට තමන්ගේ පෞලේ පෝෂණයට කොටස ගන්න. ලැබෙන හැටියට අර පරිස්සම හදා ගන්න ඕන. දැන් මේක විනෝදයක ලෝකයා පුරුදුලා තියෙන අනුකරණය කරන්නේ. තමන්ගේ පරිය වදි 50000 පරිගණක කරනවා කරන්න යනවා රුපියල් 10000 පරිගණක එක. දැන් මේ කරන්නේ යටකල් මේක කරන්නේ බැහැ. හැබැයි ලෞකික තියෙන ආත්ම දෘෂ්ටිය නිසා එයාට දෙවෙනි වෙන්න මට බැහැ. මගේ ළමයි එයාගේ ළමයි දෙවෙනි කියලා ඉස්කෝලේ යවන්න බැහැ. එයා හොඳට අන්දෝලේ යවන්නේ එයාගේ ලොකු කරලා දෙන්නා. එහෙම නේද මාත් පොලියෙක් එක. මගේ ළමයිද ඕම් කරන්න බැහැ. කොහොමයි ගන්නල ඊට වැඩි හොඳ එකක් අන්දෝලේ යවන්න බලන්න. දැන් මේ යාකිය ගියම අපි අර මාන්නේ මුල් කරගෙන ලෝකයෙන් කොම් වීගෙන් ලැජ්ජාවක් ඇති වෙලා අපේ කත්තේ ඉක්මවා කටයුතු කරන්න හදනවා. දැන් මෙන්න මේ වගේ දේවල් වලින් සුගාත් වැඩගත් මේ බුදුදහම අපිට ලැබෙන පොළොතින් හතරවෙනි කොටසක් ගරගත්තාම හැම්බේකර් කන දැකලට මට තියෙන පොස්ටර් මේ සම්බල පොල් සම්බෝධි කන ගන්න ආදායතිය. ඒකෙන් මං ජීවත් වෙනවා සියුල් විතර වෙන්නේ කරගෙනවා. මෙන්න මෙහෙම කටයුතු කරන්න පටන් ගත්තොත් මොහු පරදීන්නේ. මොහුගේ ලැබෙන දේ මොහුට අභිවෘද්ධියට හේතු වෙනවා. ද්වේහි කම්මං පයෝදේ. ඕකනේ කර්මාන්තිය සඳහා අවශ්‍ය කරන්නා වූ පෝර ගැනීම නැත්නම් අවශ්‍ය කරන්නා වූ නරත්තු කරන කර්මාන්තිය දිනුව මේ සඳහා කොටස් දෙකක් යොදවා ගන්න. දැන් අපි දන්නා බොහෝම පොන්ජියර දුප්පතේ ඒ අර හේකේන භෝගී පොන්ජිය කියන කටයුතු කරපු සමහර මුදලාරිලා. පෙරපුලියක් නැතුව ඇඳුම් පෙට්ටිය ඉහවල තියාගෙන අවුවේ තැම්බි තැම්බි ඔතනින් හරි වතුර එකක් දීලා කන විලාවට මොනවා හරි යන්තම් කහයි වඩයක් කාලේ එකක් දීලා නැත්නම් ඇලවට එකක් දීලා හරි ගිහිල්ලා මෙහෙම ඒකේන භෝගී පුංචි කරනවා පටන් ගන්න. කොටස් දෙක කර්මාන්තේ දාපු නිසා බලාගෙන ඉඳි කර්මාන්තේ ටික ටික ඇඳුම් එක ගත්ත එක දෙක තුන ගත්තා. සවදීය ගත්තා. අන්තිමට සාප්පුව අදා ගත්තා. මේ මේ ක්‍රමෙදි කියන අදින් ලෝකෙේ ලොකුම මුදලාලිය වෙලා ඉන්න ඉන්නවනේ. නම් වශයෙන් අපි ලොටි වරින් යථාර්ථයේ දන්නේ මේ වගේ අය ඉන්නවනේ. මහා බෝධිපති. අන් ආව ක්‍රමයක් තිබුණා. ඔය ක්‍රමෙදි තමයි ඒගොල්ලෝ ගිහින් තියෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම ලැබිච්ච එක සෑහෙන නිහම කවදාත් එකින් යන්න බෑ. පටන් ගන්නේ බොහොම දුකින් පටන් ගන්න. ලැබෙන්න ලැබෙනවා තමයි දුකෝගෝමි වෙන්න පුළුවන්. හැබැයි මොළ ග්‍රමානුකූලව කරපු නිසා තරදුන්නේ. එන්න ප්‍රයෝගෙන් හම්පාතිය. ඉතින් මෙතන ඒ වගේ මොකද කරන්නේ? චතුත්ථංග නිදාපේ. දැන් හතරවෙනි කොටස. දැන් හතරෙන් ඉර කොටස. නිදාන් කරන්න කියන එක තමයි අද ආරම්භ දෙන්නේ බැංකු වේලාන්නේ. බැංකු වේලාගෙන කරන්නේ යන්නේ මෙතන වෙන්නේ නිදාන කරනවා කියන්නේ මොකක්ද? එක අවස්ථාවක එක මිනිසියෙකුට බුදුරණහත වැඩි ඉන්න කාලේ පරිදුරු වගේ පණිවිඩයක් ලැබෙන ඇඬ කියලා. මම නිදානියක් මේ හදනවා මේ නිදානිය කියලා ඉන්නම් කියන්න කිව්වා. ඒවා රජුරවණ මූට නිදාන කරන්න හැදි කොයි. නිදාන කරන්න දන්නේ මේකට කොයි. මේ විපත් නිය. මේ හොයලා බලන්න ඔයගෙ නම් ගිහිල්ලා ගන්නකොට මොකද කරලා තියෙන්නේ නිදානි කරන්නේ නැහැ දානියක් දෙනවා. දානි නිදානි වෙන්නේ කොහොමද? දැන් මේ විතර අහන්න තියෙනවා. මම මේ මොහොතේ මලක්. මම යනකෙන්ට අවශ්‍ය කරන්නා නිදානිය මම තැන්පත් කරා. මම හිස්සති යන්නේ නැහැ. තැන්පත් කරපු අර යන්න පුළුවන් ඒ නිදානි හරි වටිනවා. තැන්පත් කරලා දාලා යන නිදානිය නිදානියක් නෙමෙයි ඒක අතරමං එක. අතන මෙතන සල්ලි තියෙන නම් අංගලා තියෙන මුළු වල ගහලා තියෙන නම් මැරලා ගියොත් එහෙම. එයාට අර යන හම් වෙන්නේ නැහැ නේද? එයා අර යන්න පුළුවන් නිදානේ වරිනවා. ඒ නිදානේ තමයි මම මේ හදන්නේ කියලා දානය දීලා කරගත්ත මහ විනාශයක් කරගෙන දවස් දෙකකින් කඩේට කරලා කිව්වා මෙන්න වගේ නිදානේ කියලා. මෙන්න මේ නිදානේ දකින්න ඕනේ. නහ හතරෙන් ඉඳන් නිදාන් කරන්න කියේ මොකද්ද? පරලෝ යන සුබ්බේයාට කලපින් නෑ යාවේ. කලින නිදානේ. එන්න බුදුරණහදී බෙන්නු නිදාන. ඔය දේ නිදානියක් ගන්න නැතුව දැන් කිව්වෙ දැන්පත් කරේ යුතු කියන තරහ අද මේ ගාතාව
බැංකුවත් පාකරණය කරා. කොහොමාරි බැංකුවට වුණ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා තියෙන බැංකුවට ගානක. ඒ විදිහටින් ඔක්ලේ කරනවා. ආරෝග්‍ය පරමාලාභා කියන ලේටි එකට වෙන්නේ කැණිස. දිරෝගිකම පරමාලාභය කියලා බුදුන් හතේ දේශනා කළා කියලා. ඒ දේශනාවේ කලකිට ගහගත අර්ථයක් අරන් මේ බැංකුවෙන් ලේටි එකට ගන්නවා ඔය ගතාව. මා ඒ වගේම අද ධනේ බැංකුවක වැඩ කරන්නේ මේ විදිහට නිදන් කරන්න එකක් කියවා ගහලා හතරේ කොටස. ඒ බෝධිය ගහගෙන ඔන්න එහා තියෙනවා. මේ බුදුන් හතේ දෙක වෙන්නේ ආධ්‍යාත්මික ලබන්නා වූ ගුණ විශේෂයක්. නිරෝගීකම කියවකට නිවන. ආරෝග්‍ය කිවි දුක්ඛාරත සතර ගමන. දැන් ඒ විනෝඩ අද කරන්නේ කයේ නිරෝගීකම නිරෝගීකම දෙල වෙන එක මේ රෝගී රෝගයක් නැතුව ඉඳලා කොච්චර හොඳ කියලා ආරෝග්‍ය පරමාලාභා කියන්නේ මේ පදේ ලෞකික අර්ථයෙන් ගොඩනගෙන හදාගත්තා. මේ නිසා එක රෝහල් වලට වාසි. මේ දිග ගන්න හරි මිනිහ පොරව ගන්න බලන් බුදුදාන හතේ නම ඉතුරු. ඒ වගේ බැංකුවද හරි විදිහට කරන්න පුළුවන් මේ ගාථාව විසුල්ලා. මේකෙන් වෙන්නේ මොකද නිදාන් කරන්න කියන්නේ? තමා මැරෙනකොට නැති වෙන්න තියෙන බලු මොනවාද? ගේ තියෙන බලු, ගිනි අරගත්ත ගේ තුල තියෙන බලු එළියට දාගත්ත තරමට විඳහන. ගේ කිව්වොත් දැයිද පිටිලයන්. ඒ වගේ දැවිච්ච ගේක ගිනි ගත්ත ගෙයක් තුල ඉන්නවා වගේ තමයි මේ සත්‍යය මේ ලෝකේ මේ මිනිසයා ජීවිතය ගත කරන්නේ. ගිනි අරන් දැවෙනවා වගේ මොහොතක් ගන්න කාලේ ගේ ගෙවි යනවා. ඉන්ද්‍රියන් වැහැරිලා යනවා. කර කියාගන්න බැරි සත්‍යයට පත් වෙනවා. අන්තිමට දෙවිල පිච්චිලා ගියා වගේ අන්තිමට මැරලා ගිරවර වෙනවා. එතකන් තිබිච්ච බලු ටික මේ ලෞකික උපකරණ ටිකක් තිබුණා. ඔය ලෞකික උපකරණ ටික ඔක්කොම මේ මර ගිනි ගත ගේ ඇතුලේ තිබ්බ බලුවා. ගේ විනාශයට බලු ටිකක් විනාශයි. ඒ වගේ මැරෙනකොට මේ තියාගෙන ඉඳපු ටික මේ විනාශයි. අයි අයිතිවාසිකමක් කියන්නේ උරුමයක් කියන්නේ මොනවද? යම් කිසි දානයක් දීලා තිබුණා නම් ඒවත් විනන් දහම කරලා තියුණා යහපත් දයක් කරලා තියුණා ඒ පින ඔව් මැරෙනකොට කාටවත් සෝකම් කරන්න බෑ. කාටවත් බලේ මං වලින් ගන්න බෑ. ඔහු පසු පස එනවා. නෑ යා හැටි. යහපත උදාකර කරගන්න. මෙන්න මේ සාගෙන නිදන් ගන්න කියන එකත් ඔන්න ඕකට. දැනගන්න ඕනේ හතර පොතේ හතරෙන් එකක් දන් පින් සඳහා යෙදවන්න. යහපත් දේ සඳහා යෙදවන්න. ආර්ය මාර්ගය පූර්ණ කරන නම් එබඳු දේ සඳහා එබඳු උතුමන් සඳහා සිව්පදේ සඳහා මේ ආදී වශයෙන් යෙදෙනකොට ඒ පුද්ගලයාට කොයි මොහොතේ වලක් ඔහු හම්බ කරගන්න අපතේ ගියේ. ඔහු කරපු උත්සාහයේ ඉදිරිය අපතේ ගියේ. ඒ අධ්‍යයනයේ උතුම් මාර්ගඵල අවබෝධය කෙවර කරගන්න පුළුවන් වුණා නම් ඒක ඔහුට යහපතයි. බැරි වුණා නම් ඔහු කවදාත් අතරමං වෙන්නේ නැහැ සුභතියක ඉදිරියට ඉතුරු ටික සම්පූර්ණ කරගන්නවා. මේ අවශ්‍ය කරන උපකරණ ටික නිසා. මේකේ කිව්වේ එකයි හතර වෙනි දුර නිදන් කරන්න කිව්වොත් ඒ විදියට.